මම අද ඔයාලට කියන්නේ කොහොමද ගෙදරදීම මේ තුන පහ බෙදපු තුන පහ හදාගන්නේ කොහොමද කියලා. මම අද මේකට යොදාගෙන තියෙනවා කොත්තමල්ලි, කරාඹු නැටි, කරපිංචා, කරඳ මුංගු, කුරුඳු, ස්ටාර් ඇනිස් කියන වර්ගය, අබ, එතකොට සූදුරු සහ මාදුරු. මේ සියල්ල මේ එකට දාලා මේ මම කොත්තමල්ලි පස් කොටස් පහකට සූදුරු කොටස් එකයි දාන්නේ, මාදුරු කොටස් භාගයයි. ඒ කියන්නේ කප් පහක් කොත්තමල්ලි ගත්තොත් මම ඒකට කප් එකක් සූදුරු දානවා, කප් එකකින් භාගයක් මාදුරු දානවා. කරඳ මුංගු, කරාඹු නැටි, එනසාල් සහ අබ, උළුහාල්, ඒ සියල්ලම මිටක් බැගින් දානවා අවශ්‍ය ප්‍රමාණයට. දැන් මේ කරපිංචත් මගේ ගෙදර වත්තේ කරපිංච මං හොඳට සෝදලා මද පවුණි වේලලා ගත්ත කරපිංච මේකට යොදලා තියෙන්නේ. දැන් මේක මද ගින්නේ මේ වගේ හොඳට රන්වන් පාට වෙන්න බැදගන්න ඕන. තමන් මේක නිතරම කලවම් කරන්න ඕන බැඳෙන ගමන්. ඒ වගේම මේක දාලා කොහොමත් යන්න බෑ, මොකද මේ ඉක්මනට කර වෙනවා. ගොඩක් කර වුණොත් එහෙම මේක මේ තුන පහවල රසය අඩු වෙනවා. ඒ නිසා මේක කරන ගමන්ම මේ හොඳට කලවම් කරන්න ඕන ගින්දර මද ගින්නේ තියලා. දැන් මේක මේ රන්වන් පාට වෙන්න හොඳට බැදුනහම තවත් මේ තව සුට්ටක් බැදෙන්න ඕන මේක. ඊට පස්සේ මම කරන්නේ මේ ලිප ඕෆ් කරලා මේක පොඩ්ඩක් නිවෙන්න ආරෙනවා. නිවෙන්න ඇරලා මම මේ ග්‍රයින්ඩරකින් මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඒතර මේ තමන්ම තුන පහ ගෙදරදී හදාගන්න එක ඉතාම හොඳ දෙයක්. ග්‍රයින්ඩ් කරලා හදන හැටි මම ඔයාලට පෙන්වන්නම්. දැන් මගේ මේ තුන පහක ගානට බැදිලා තියෙන්නේ. මම දැන් පොඩ්ඩක් නිවෙන්න ආරෙනවා. නිවෙන්න ආරෙන්න මම මෙහෙම මේ වගේ භාජනයකට දාගන්නවා. මේ තුන පහ ටික මම මේ පොඩි ග්‍රයින්ඩර් එකක් මට තියෙන ලොකු එකක් නෙවෙයි. පොඩි කොෆි ග්‍රයින්ඩර් එකක් තියෙන්නේ, මම ඒකට දාගන්නවා. ටික ටික තමයි කරගන්නේ. දැන් මේක වහලා මම මෙහෙම ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් ග්‍රයින්ඩ් කරපු තුන පහ ටික හොඳ සුවඳක් එනවා. දැන් මේක මෙහෙම පෙනර එකට දාලා හලා ගන්න පුළුවන්. කීප සැරයක් ග්‍රයින්ඩ් කරගන්න ඕන, මොකද මට තියෙන මේ පොඩි ග්‍රයින්ඩර් එකක්. ඉතින් මේ වගේ ලස්සන පාටකට ඒ තුන පහ ටික ගන්න පුළුවන්. මට කීප සැරයක් ග්‍රයින්ඩ් කරගන්න වෙනවා මේක. මේ දේ උගලන්ටත් ඉතා පහසුවෙන් ගෙදරදි කරගන්න පුළුවන්. තමන්ගේ තුන පහ ටික පිරිසිදුවට හොඳට හදාගන්න පුළුවන්. ගුණාත්මක ගතිය වැඩි කඩෙන් ගන්න තුන පහවලට වඩා. තව ගොඩක් වීඩියෝස් මම ඕගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා මගේ channel එක subscribe කරන්න කියලා මම ඉතා ආදරෙන් ඉල්ලනවා.